අවස්ථාව ලබා දීම පිළිබඳව ප්‍රථමයෙන්ම මම ස්තුති ප්‍රකාශ කරන්න කැමැති. විශේෂයෙන්ම මම හිතනවා මගේ කාල සීමාව තුළ මං හැකි ඉක්මනින් කෙටියෙන් මගේ අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පුංචි දූපතක් වටේට ඉන්දියානු සාගරය මැද තියෙන දූපතක්. එතකොට අපි අපේ දේශීයකරණයේ ශක්තියයි ගෝලීයකරණය තුළ එන අභියෝගවලටයි මුහුණ දෙන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක් අපේ රට තුළ අපි අනුගමනය කර යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපට කිසිම රටක් අද ලෝකේ අද තියෙන ලෝක ආර්ථික ක්‍රමවේදය තුළ අපට හුදකලා වෙලා අපට ජීවත් වෙන්න හැකියාවක් නැති බව කවුරුත් පිළිගන්නවා ඇති. අපේම චාරිත්‍ර, අපේම සංස්කෘතිය ආරක්ෂා කරන අතර අපි නූතන සමාජයකට සම්බන්ධ වීමේ තාක්ෂණය, දැනුම අපේ රටට අවශ්‍යතාවය ලබා ගැනීම සඳහා අපි කටයුතු කර යුතුයි කියලත් අපි විශ්වාස කරනවා. මට සීපත් වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අපි කුමාරතුංග මුනිදාස සූරීන්ගේ වචනයෙන් කිව්වම අලුත් අලුත් දේ නොතකන ජාතිය ලොව නොනගී කියන ඒ වචන ටික මට සීපත් වෙනවා. අපට වෙනස් වීමට බය විය යුතු හේතුවක් නැහැ. ලංකාවට පුළුවන් වෙනස් වෙන්න. නමුත් ලංකාවට හයිය තියේයි, ලංකාවට ඒ තුලින් එන අභියෝග වලට මුහුණ දෙන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දෙයක් කරන්න. අපට හොඳ දේ මොකද්ද කියන එක විතරක් පදනම් කරගන්න. එනිසා අපි වෙළඳ ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක සමගාමීව යා යුතු දෙයක් නිසාත් අප අද ලෝකයේ තුල එන අලුත් අභියෝග වලට අපි ඒකට මුහුණ දිය යුතු දෙයක් නිසාත් අපි හිතනවා වෙළඳ ප්‍රතිපත්තිය අපි ඉතාම සෝදිසියෙන් බැලිය යුතුයි කියන එක. මෙතනදී විශේෂයෙන්ම රටේ අඳෝනාවක් තිබුණ අලුත් වෙළඳ ගිවිසුම්, ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් අත්සන් කර ගැනීම සඳහා ඒක ධනාත්මක ඍණාත්මක විවේචන තිබුණා. ඒ ඔක්කොම සලකා බලලා තමයි අපි යම් කිසි නිගමනයකට එන්න රජයක් හැටියට අපි තීරණය කරන්නේ. අපේ අතීතය ගත්තම අපි අපේ අනාගතය කොහෙටද කොයි පැත්තටද යා යුත්තේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. අපි අතීතය ගත්තම අපි පෞගිය කාල පරිච්ඡේදය තුළ බැලුවම මේ අපේ රටේ අපනායනය ගත්තම අපේ අපනායනය මත රැඳෙන රටක් හැටියට අපේ අපනායන ආදායම වසරෙන් වසර වැඩි විය යුතු කාරණාවක් ප්‍රදාන කර තියෙද්දී පෞගිය අවුරුදු 10 තුළ අපේ අපනායනය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට කඩා වැටුණා. අපේ අපනායනය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 120%ට ඉහළ ඉලක්කයක තියෙද්දි දැන් 110%ක ප්‍රතිශතයකට අඩු වෙලා තියෙනවා. එතකොට අපි හිතලා බලන්න ඕනේ, අපි ඉස්සරහට ගියාද, එක තැනක පල් වුණාද, නැත්නම් ආපස්සට තල්ලු වුණාද කියලා. ඊළඟට අපේ රටේ අපි විශේෂයෙන්ම ගත්තම සාමාන්‍යයෙන් අපි හඳුනාගන්නේ අපි තරංගකාරීත්වය කොයිද තරම් ඉස්සරහට දියුණු වෙනවද කියන එක. නමුත් තරංගකාරීත්වය මනින්න පුළුවන් එක රටක ඵලදායීතාවය මත. නමුත් ලංකාවේ ඵලදායීතාවය ගත්තම ලංකාවේ ඵලදායීතාවය 100%ක ඉලක්කයක පෞගිය කාල පරිච්ඡේදය තුළ දාර්ශකයක් හැටියට, ඉලක්කයක් හැටියට, ප්‍රතිශතයක් හැටියට ඵලදායීතාවයේ 100%ක් පෞගිය අවුරුදු 30ෙම. එතකොට අපේ ඒකට සාපේක්ෂව අපේ කලාපීය රටවල් එක්ක ඒක සසඳනකොට ඒ අනිත් රටවල් ඉදිරියට ඵලදායීතාවය වැඩි වෙලා තියෙනවා. ඒ ඵලදායීතාවයේ වැඩිවීම විශේෂයෙන්ම තරඟකාරීත්වය එයාලා වැඩි කරලා තියෙන නිසා. නමුත් අපේ ඵලදායීතාවය 100%කට ඒ එක තැනකම හිර වෙලා තියෙනවා. මේක මම දකින්නේ එක ප්‍රධාන හේතුවක් නම්යි අපි තරඟකාරීත්වයට අපි මුහුණ දෙන්න
හුරු වෙලා නැහැ. තරඟකාරීත්වයද අපි බිය වෙලා හෝ අපි සූදානම් නොවන හේතුව නිසා අපි ලෝකේ අනිත් රටවල් ඉස්සරහට යද්දී අපි එක තැනක ඉන්නවා නැත්නම් ආපස්සට යනවා. දැන් අපිට පේනවා අපි සිංගප්පූරුවත් එක්ක ශ්‍රී ලංකාව සැසඳුවා එක කාලයක. ඊට පස්සේ දැන් අපිට සැසඳන්න වෙන්නේ බංග්ලාදේශයත් එක්ක. මොකද බංග්ලාදේශය, වියට්නාමය, මියන්මාරය අද ලංකාවත් එක්ක සාපේක්ෂව දියුණු වෙන්න තරඟ කරන රටවල්. ඒ නිසා මේකට අපි මූණ දෙන්නේ නැත්නම් අපි හැමදාම මේ තැනම ඉන්න වෙයි. මම හිතනවා තරඟකාරීත්වය අපි ඉස්සරහට ශක්තිමත් කරන්න නම් අපේ නිෂ්පාදන අංශය, වෙළඳාංශය ශක්තිමත් කරන්න, දේශීය නිෂ්පාදන ව්‍යාපාරවල ශක්තිමත් කරන්න නම් අපි තරඟකාරීත්වය මුල් කර අපේ ඒ ආයතන ශක්තිමත් කර යුතුයි. එහෙනම් වෙළඳ පොළ විවෘත කිරීම තුළ අපි විශේෂයෙන්ම බලන්න ඕනේ අපි මේ වෙළඳ පොළ විවෘත කරනකොට අපේ ආයතන, අපේ නිෂ්පාදිත අංශ, අපේ දේශීය ආයතන ඒ තරඟකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් කියන එක. ඒක තමයි අපි බලන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අවශ්‍ය පහසුකම් දෙන්න, අපේ සේවකයන්ගේ ශ්‍රම බලකායේ ඵලදායිතාවය වැඩි වෙන්න ඕන, තරඟකාරීත්වය වැඩි වෙන්න ඕන. අපි ඒ වගේම අපේ යටිතල පහසුකම් වල ප්‍රධාන සැපයුම් වල අපේ විදුලිය ආදි වශයෙන් ඒවා අඩුම වියදමෙන් අපට නිෂ්පාදනය ඇති කර ගන්න පුළුවන් තරඟකාරීත්වයක් අපි ඇති කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ඒකට ඒ ටිකත් හදන අතර අපේ වෙළඳ පොළ ආරක්ෂා කර ගැනීම සඳහා සහ අපේ ආයතන ආරක්ෂා කර ගැනීම සඳහා අපි ඒකට අතාල පනත් සහ නීති රාමුව සකස් කර කිරීමටත් රජය අද බලාපොරොත්තු වෙනවා. ඒ නීති රාමුව සකස් කරලා මේ රටේ අපේ ආයතන පද්ධතිය ශක්තිමත් කරලා දේශීය ව්‍යාපාරවල් තවත් ශක්තිමත් කිරීමට සඳහා අවශ්‍ය නීති රාමුව සහ වෙළෙන්ද පනත තුළ මේ ඔක්කොම ඇතුළත් වෙමින් තමයි වෙළෙන්ද ගිවිසුම් සහ ජාත්‍යන්තර වෙළෙන්ද පොළ සඳහා ජාතික ප්‍රතිපත්තියක් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ගත්තම දළ වෙළෙන්දාම ගත්තම සමස්ත වෙළෙන්දාම අපනයනය සහ ආනයනය එකතු වෙනවා. එතකොට ට්‍රේඩ්, එතකොට සම්පූර්ණ මේ දළ වෙළඳාම ගත්තම ඒ දළ වෙළඳාම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ගත්තම මම හිතනවා අපි ඒ දර්ශකය අපි බලනකොට ලංකාවේ කොහොමද ඒ දර්ශකය හැසිරීලා තියෙන්නේ කියලා බැලුවම ඒ කියන්නේ ට්‍රේඩ් ටු ජීඩීපී රේෂියෝ එක. ට්‍රේඩ් ටු ජීඩීපී රේෂියෝ එක ගත්තම 2000 ට්‍රේඩ් ටු ජීඩීපී රේෂියෝ එක ලංකාවේ 188යි. අද වෙනකොට 2015 වෙනකොට ට්‍රේඩ් ටු ජීඩීපී රේෂියෝ එක 149කට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපි අපේ ආර්ථික කටයුතු වල අපේ ගනුදෙනු අපි විශේෂයෙන්ම කරන ඒ ගනුදෙනු ප්‍රතිශතය වැඩි වෙන්න ඕනේද අපි අඩු කරමින් පවතිනවා. ඉතින් ඒක භයානක දෙයක්. ඒ කියන්නේ අපි මේ විදිහටම හුදකලා වෙලා ඉන්නවා නම් අපට තරඟකාරීත්වයට මුහුණ දෙන්න බැරි රටක් බවට අපි පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ දර්ශකයේ එකක්. ඒ වගේම අපි ගත්තම අපේ විදේශ ආයෝජන ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එක අපි ගත්තම එය අපේ රටේ එය ප්‍රතිශතය 101යි. නමුත් දැන් ඒක 101 අපි වැඩි කරන්න අපට බැරි වෙලා තියෙනවා. එතකොට ඒක ප්‍රශ්නයක්. මොකද අපි අපේ විදේශ ආයෝජනත් එක්ක තමයි තාක්ෂණික හුවමාරුවක්, තාක්ෂණික දැනුමක් රට ඇතුළට එන්නේ. එතකොට අපි මේ ප්‍රතිශතය වැඩි කරන්නේ නැත්නම් අලුත් දැනුමක් අපි අලුත් තාක්ෂණයක් අපට ඇති කරගන්නේ කොහොමද? එකක් තමයි මං හිතන්නේ දැනුම් ආර්ථිකයක් ගැන හැමදාම අපි කතා කරන රටක් වුණාට අපි අලුත් දෙයක් කරන්න යනකොට ඒකට ලොකු විරෝධයක් එනවා. මේ අලුත් දෙයට අපිට මූණ දෙන්න බැරි වෙයි කියලා. ඒ නිසා අලුත් දේ උපයන්න නම් අපි අනිත් අයගෙන් දැනුම ආදි වශයෙන් ලබා ගන්නට අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් මම හිතනවා අපි විශේෂයෙන්ම පෞගිය කාල පරිච්ඡේදය තුළ ගත්තම ලංකාව අත්සන් කරපු ගිවිසුම් අල්ප ප්‍රමාණයක් පමණයි තියෙන්නේ. ඒකෙන් තියෙන්නේ ඉන්දියාවයි පකිස්තානයයි එක්ක අත්සන් කරපු කලාපීය සහ ද්විපාක්ෂික ගිනු ගිවිසුම් අතරින් ඉන්දියාවයි පකිස්තානයයි එතකොට සැප්ටා ආදි වශයෙන් තියෙන ගිවිසුම් කීපයක්. නමුත් ඒ ගිවිසුම් ටික ගත්තත් ඒ ගිවිසුම් වල
උපරිම ප්‍රයෝජනය අපි පාවිච්චි කරලා නැහැ, භාවිතා කරලා නැහැ. උදාහරණයක් ගත්තම ඉන්දියාවත් එක්ක අපි මේ එක්තා ගිවිසුම ගැන කතා කරනකොට ලොකු භීතිකාවක් ඇති කරුවට එක්තා එක හරියට අපි වළංගු කරලා ඒක ක්‍රියාත්මක කරනවා නම් ඒකේ mutual recognition act කියලා තියෙන කොටසක් ඒක හරියට භාවිතා කරන්නට අපි කටයුතු කරනවා නම් අපිට මේ නිෂ්පාදනය කරන කෘෂි අංශයේ සියලුම නිෂ්පාදනය ඉන්දියාවේ වෙළඳපොළට අපට තීරුබදු රහිතව ඒ වෙළඳපොළට ඒ භාණ්ඩ ටික අපනයනය කරන්න පුළුවන් අයිතිය අපට හිමි වෙනවා. ඒක බලන්න අපට පුංචි වෙළඳපොළක් තියෙන රටක් හැටියට අපේ කෘෂි නිෂ්පාදනය ඉන්දියාවේ මුළු වෙළඳපොළ විවෘත වෙනවා නම් කොච්චර ලොකු අවස්ථාවක්ද කියලා හිතා ගන්න ඕනේ. ඒක අපේ දක්ෂකම අනුව තමයි ওই ඉලක්කයට යන්න පුළුවන්. මම හිතනවා අපි ඕනෑම රටක් එක්ක බයක් සැකක් නැතුව තරඟ කරන්න පුළුවන් ඵලදායිතාවයක් තියෙන තරඟකාරීත්වයක් තියෙන දැනුමක් තියෙන තාක්ෂණය තියෙන හැකියාවක් තියෙන රටක් බවට මේ අපේ ආංශ ටික ශක්තිමත් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා වෙළඳ ගිවිසුම් කියන්නේ අද ලෝකයේ අලුත් ආර්ථික න්‍යායන් මත හැම රටක්ම වෙළඳ ගිවිසුම් අත්සන් කරන ඒවා. අපි වෙළඳ ගිවිසුම් අත්සන් කරනවා මදි. මම දකිනවා අද ආසියානු රටවල් ආසියාන් කලාපයේ රටවල් ගත්තම මැලේසියාව, කොරියාව, තායිලන්තය එයාලා අතර ගිවිසුම් කීපයක් අත්සන් කර ගන්නවා. දැන් මැලේසියාව ඉල්ලනවා ශ්‍රී ලංකාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න. මැලේසියාවත් එක්ක අපි ගිවිසුමක් අත්සන් කරුවා නම් මැලේසියාවට තියෙන බදු රහිත අයිතිය තායිලන්තය සහ කොරියාවත් එක්ක තියෙන අයිතිය අපිට නිකන්ම හිමි වෙනවා ඒ ගිවිසුම හරහා. එනිසා අපි ඒවා භාවිතා කරන්න දැනගන්න ඕනේ. එනිසා මේවා මම හිතන්නේ අපිට වැදගත්. මේවා පාවිච්චි කරන්නේ කොහොමද? මේක අපේ රටේ අපේ ශ්‍රම බලකායට, අපේ කර්මාන්තවලට, අපේ නිෂ්පාදනාංශවලට හානි නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. ඒක අනිවාර්යයි. අපි ඒක අපේ අවශ්‍යතාවය මත ඒවා හැඩගස්ව ගන්නට අපි දැනගන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම ලංකාවේ සමස්ත ආර්ථිකය ගත්තම අපි 1948 මම හිතනවා අපි එක්තරා විප්ලවයක් ඇති කරා. ඒක අපේ නිදහස් විප්ලවය. එදා අපි කෘෂි රටාවක් මත, වැවිලි කර්මාන්තය මත අපි මේ රට සංවර්ධනය කරන්න කටයුතු කරා. අපේ රටේ වැඩවසම් ක්‍රමය වෙනස් කරමින්, වහල් යුගය වෙනස් කරමින් ජනතාවට නිදහස ලබා දීලා නිදහසේ කටයුතු කරන්න පුළුවන් ආර්ථික නිදහස, සමාජ නිදහස ලබා දීමේ පරිසරය හදලා දුන්නා. ඊට පස්සේ මේ රටේ ඒ වගේ නැවත ආර්ථිකමය සමාජ විප්ලවයක් ඇති වෙන්නේ එක්තරා කොටසක් 56 කියන්න පුළුවන්. අපි 1977 අපි දකිනවා සම්පූර්ණ ආර්ථික විප්ලවයක් මේ රටේ ඇති වෙනවා. විවෘත ආර්ථික වෙළඳපොළ ක්‍රමවේදය. අපි එයින් සාමාන්‍යයෙන් අර කෘෂි අංශයට විතරක් හිරවෙච්ච අපේ ශ්‍රම බලකායට ආර්ථික ශක්තිය ලබා දෙමින් නිදහස් වෙළඳ කලාප ඇති කරමින් අලුත් කර්මාන්ත ඇති කරමින් Tamanට ජාත්‍යන්තර ප්‍රමිතියට කම්කරු නීති ගෙනල්ලා එයාලට අලුත් කර්මාන්තවලට යන්න පුළුවන් හැකියාව අපි ඇති කරනවා. ඇඟලුම් කර්මාන්ත යුගය ආරම්භ කරනවා. දැන් අපි එදා 77 ආරම්භ කරපු ඒ ආර්ථිකමය විප්ලවයෙන් පසුව අපි ගත්තම අපි අද වෙනකන් වෙනස් වෙලා තියෙනවද? මම කල්පනා කරනවා අද වෙනතුරු අපි වෙනස් වෙලා නැහැ. විවෘත ආර්ථික වෙළඳපොළට දැඩි විවේචන විවිධ දේශපාලඥයන්, දේශපාලන පක්ෂ, මතවාදීන් ඒක විවේචනය කරාට අද යන්නේ JR ගේ විවෘත වෙළඳපොළට වඩා විවෘත කරපු ක්‍රමවේදයක්. ඒක වෙනස් වුණේ නැහැ පහුගිය අවුරුදු 20 තුල. මම හිතනවා අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාද සෝෂල් මාකට් ඉකොනොමි එකක් පිළිපදින නව රජය අපි හිතනවා එදා තිබුණු විවෘත ආර්ථික ක්‍රමය නෙවෙයි අද ගැලපෙන්නේ. අපි හිතනවා ඒකෙන් අපි වෙනස් විය යුතුයි කියලා. ඒ නිසා අපේ ප්‍රතිපත්ති අපි විтин විට සංශෝධනය කරන්න, වෙනස් කරන්න, ගලපව ගන්න අපි ලෑස්ති. ඒ නිසා මම හිතනවා අද අපි අලුත් දැන් මධ්‍යම මැද ආදායමක් උපයන රටක් හැටියට, මිඩල් ඉන්කම් රටක් හැටියට ලංකාව දැන් අපි වෙනස් වුණේ නැත්නම් අපි ලොකු අර්බුදයකට යනවා. ඒක කියන්නේ මිඩල් ඉන්කම් ට්‍රැප්. ඒ කියන්නේ අපට සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් අද
කම්කරු හිඟයක් ඇති වෙලා තියෙනවා. ශ්‍රම හිඟයක් ඇති වෙලා තියෙනවා. සමහර ශාස්ත්‍රවල ඇඟලුම් කර්මාන්තය ගත්තම එයාලට මිනිස්සු හොයාගන්න බෑ. අද සේවකයෝ හොයාගන්න බෑ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අද ඇඟලුම් කර්මාන්ත විශාල ප්‍රමාණයක් ලංකාවෙන් පිට තමන්ගේ කම්පැනි අරන් ගිහලා විවිධ රටවල් වල දැන් එයාලා අලුත් කර්මාන්ත එහෙ ආරම්භ කරනවා. එතකොට අපට මොකද්ද? අපි අද උගත් තරුණ පිරිසක් ඉනවා. ඒ ළමයි අපි නිදාස් අධ්‍යාපනය නිසා අද උසස් පෙළ සමත් උපාධියක් ගත්ත විශාල පිරිසක් ඉනවා. එයාලා කැමති නැහැ. එදා කාලේ තිබුණු පොඩි පොඩි කර්මාන්තවල එහෙම නැත්නම් පොඩි ආයතනවල ගිහිලා සේවය කරන්න. එයාලා බලාපොරොත්තු වෙන්නේ එයාලගේ දැනුමත් එක්ක අලුත් ඒ දැනුමට ගැළපෙන ආයතනවල වැඩ කරන්න. ඒ එතෙන්ට අපි ඇවිල්ලා නැහැ. එතෙන්ට එන්න නම් දැනුම ලංකාවට ලබා ගන්න ඕනේ. ඒ දැනුම තාක්ෂණය ලබා ගන්න නම් අපි ජාත්‍යන්තර වෙළඳාම ප්‍රධාන ක්‍රමයක් හැටියට අපි භාවිතා කරන්න ඕනේ. අනිත් රටවල් වල තියෙන ආයෝජන මෙහාට ගේන්න ඕනේ. අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. අනිත් රටවල් වල තියෙන ඒ දැනුම නැත්තම් ටැසිට් නොලෙජ් එක, නෝහව් එක, ටෙක්නොලොජි එකක් නෝහව් කියන්නේ තව එකක්. ඒ නෝහව් එක තමයි බැංගලෝර වල සිලිකොන් වැලි කියන එක ආරම්භ කරේ. ඒ නෝහව් එක ඒ තමන්ගේ බුද්ධිය දැනුම තමන්ගේ හිතේ තියෙන දැනුම තියෙන අයව ඒ රටට ගෙනල්ලා ඒ හරහා ඒ රටේ ඉන්න අයට ඒ දැනුම හුවමාරු කරලා ඒ රටේ අයටත් ඒ දැනුම ලබා දුන්නේ ඒ ක්‍රමවේදය තුළ. ඒ නිසා මම හිතනවා අපි මේක අපිට අවස්ථාවක්. ලෝකේ අපට විශේෂයෙන්ම කම්පියුටර් තාක්ෂණය හරහා යන අලුත් කර්මාන්ත, ඉහළ වැටුප් ලබා දෙන අලුත් කර්මාන්ත රැකියා ලක්ෂ 10 අපි හදන්නේ ආයේ ඇඟලුම් කර්මාන්තවල ගිහිල්ලා වැඩ කරන්න නෙවෙයි. නමුත් ඉහළ වැටුපක් ගන්න පුළුවන් දැනුමයි තාක්ෂණයයි තියෙන ඉහළ මට්ටමේ රැකියාවල් වලට අලුත් තරුණයෝ යොමු කරන්න. ඒ අයට ඒ අවස්ථාවල් ලබා දෙන්න නම් ලංකාව අලුතෙන් හිතන්න ඕනේ. ජාත්‍යන්තර වෙළඳාම විශේෂයෙන්ම අපේ ඒ ජාතික ප්‍රතිපත්ති සකස් කරනකොට මේවා ගැන හිතලා එකතු කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි. මම හිතනවා ඒ චෝදනාව යම් ප්‍රමාණෙන් අපි පිළිගන්න ඕනේ. විවේචනය චෝදනාව එකක් තමයි මේ රටේ බියුරෝක්‍රසි කියන එක. මේ කිසි දෙයක් බාධක සාධක වලට වඩා තියෙන්නේ බාධක. පුළුවන් තරම් කෙනෙකුට යම් කිසි රාජ්‍ය ආයතනයකට ගියාම එයාට දෙයක් කරන්න බැරි ක්‍රමය විතරයි කියලා දෙන්නේ. කරන්න පුළුවන් ක්‍රම හොයලා දෙන්නේ නැහැ. දේශීය නිෂ්පාදකියාව රත්තරන් හා සමාන මැනලා එයාට උපරිමේ උදව් කරන එක වැදගත්. පුංචි කුඩා සහ මධ්‍යම පරිමාණයේ මට්ටමේ සිට ඉන්න පුංචි මිනිහට උදව් කරන හැඟීම ඇති වෙලා නැහැ. ඒ නිසාම තමයි මම ආරම්භයේදී කිව්වේ අපේ මෙහි තියෙන නීති රාමු අනපනත් වල සංශෝධන කීපයක් ගේන්න වෙනවා. අපේ ඊස් ඔෆ් ඩුයින් බිස්නස් කියන ඉන්ඩෙක්ස් එක වැඩි කරගන්න. ඒක හරහා තමයි අපේ දේශීය නිෂ්පාදකයාට ඒ එයාලගේ ව්‍යාපාරයක් කරන පහසුව වැඩි වෙන්න පුළුවන්. ඊළඟට අපි බලා හිතනවා ඊට වඩා ආයතනවල යම් යම් වෙනස්කම් සිදු වෙන්නත් ඕනේ. එතකොට අපි හිතන විදිය වෙනස් වෙන්නත් ඕනේ. ඒ නිසා අපි මේ ක්‍රමවේදය ලේසි කරන්න නම් දැන් අපනයනය කරන කෙනෙකුට මම දන්නවා සමහර විට අපනයනය කිරීම සඳහා වැඩ කටයුතු කරගෙන යනකොට වරායට ගියාම රේගුවෙන් කරදර. එහෙම නැත්නම් තවත් විවිධ ආයතනවල කරදර, බැංකුවල කරදර. ඉතින් ඔය ටික තරඟකාරීත්වයට ඔය ප්‍රධාන දේවල් ටික වෙනස් විය යුතුයි. නැත්නම් අපිට තරඟකාරීත්වයේ තමන්ගේ ව්‍යාපාරය තුළ යම් යම් දේවල් කරන්නත් ඕනේ. නමුත් රජය තුළිනුත් යම් යම් දේවල් කරන්න ඕනේ.
ඉතින් මේකේ සමස්ත වෙනසක් ඇති කරගන්න ඕනේ. ඒකයි ජාත්‍යන්තර වෙළඳාම සහ වෙළඳ ගිවිසුම් වලට යන්න ඉස්සර අනිත් දේවල් ඒකත් එක්ක ඔබතුමිය කියපෝ අර කරන චෝදනාවලට සාපේක්ෂව වෙනස් විය යුතුයි. මේ අලුතෙන් සාකච්ඡා කරන වෙළඳ ගිවිසුම ගැන කතා කරද්දී එක අංශයක් තමයි ඉන්දියානු රජයත් එක්ක අපි කතා කරගෙන යනවා මේ ප්‍රමිති ආයතනය. අපි මෙහෙන් ප්‍රමිති සහතිකයක් ලබා ගත්තම සමහර ඉන්දියාවේ ප්‍රාන්තවලින් ඒක පිළිගන්නේ නැහැ. ඕනෑකමකින් අපේ අපනයනය කරන භාණ්ඩ ඒ වරායවල් වල නතර කරලා ඊට පස්සේ ඔවා කල්යනකම් කල්පනිනකම් තියාගෙන ආපහු යවන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි ගිවිසුම තුල දාලා තියෙනවා ලංකාවෙන් නිකුත් කරන ප්‍රමිති සහතිකය ඉන්දියාවේ ඕනෑම ප්‍රාන්තයක පිළිගත යුතුයි කියන කොන්දේසිය. ඒක දැන් සාකච්ඡා කරමින් ඒගොල්ලෝ පිළිගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපට ඉන්දියාවත් එක්ක තරඟ කරන්න පුළන්නේ මොකද්ද කියලා බැලුවම ඉන්දියාවෙන් තමන්ගේ නිෂ්පාදන වියදම අපිට වඩා ගොඩක් අඩුයි. නමුත් අපිට තව එකක් තියෙනවා. බොහෝ රටවල් දියුණු වූ රටවල් යුරෝපයට අයිති රටවල් එයාලා ඉන්දියාව වෙළඳ පොළක් හැටියට භාවිතා කරන රටවල් වලට ඉන්දියාවේ වෙළඳ පොළට ඇතුළත් වෙන්න ලංකාවේ එයාලගේ නිෂ්පාදනාංශ ඇති කරගෙන ලංකාවේ තියෙන ගිවිසුම භාවිතා කරන්න පුළුවන් ඉන්දියාවේ වෙළඳ පොළට රිංගන්න. උදාහරණයකට චීනයේ නිෂ්පාදකයන්ට මෙහෙ ඇවිල්ලා කර්මාන්ත ඇති කරලා මෙහෙන් අපෙන් 130ක් එයාලා භාවිතා කරන අමුද්‍රව්‍ය 130ක් ලංකාවේම ඒවා භාවිතා කරලා ලංකාවේ ශ්‍රමය පාවිච්චි කරා නම් ඒ වැලියු ඇඩිෂන් එක 130න් ප්ලස් තියෙනවා නම් ඉන්දියාවේ වෙළඳ පොළට බදු රහිතව වෙළඳ පොළ විවෘත වෙනවා. ඒ නිසා ඒක තමයි අපට වක්‍ර වේන වාසිය. සහ අද පෞගිය කාලේ රටවල් වල නිෂ්පාදනයේ තරඟකාරීත්වය මැන්නේ law of comparative advantages කියන නීතිය යටතේ. අද law of comparative advantages කියන එක එච්චරම apply වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපට අපේ අමුද්‍රව්‍ය මේ රටේ තියෙනවම නිෂ්පාදනය කරන්න ඕන කියලා න්‍යායක් නැහැ. අමුද්‍රව්‍ය නැතිම රටක සෞදි අරාබියාවේ කිසිම අමුද්‍රව්‍යයක් නැතුව නැත්නම් සිංගප්පූරුවේ කිසිම දෙයක් නැතුව ඒගොල්ලෝ ලෝකෙටම අපනයනය කරනවා. කොහොමද කරන්නේ? එහි අපිට කරන්න බැරි. ඉතින් මම කියන්නේ අද ලංකාවේ ටොයෝටා වලට තමන්ගේ වාහනේ සමහර අමතර කොටස් ලංකාවේ නිෂ්පාදනය කරනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ආරම්භ කරපු නිදාස් වෙළඳ කලාපේ ටොයෝටා කම්පනියට අපි නිෂ්පාදනය කරනවා සමහර අමතර කොටස්. ඒ අමතර කොටස් දැන් මම සාකච්ඡා කරලා මගේ දිස්ත්‍රික්කයේ කෑගල්ලේ සුළුවා මධ්‍යම ප්‍රමාණයේ කාර්මිකයන්ව සම්බන්ධ කරලා තියෙනවා ඒකට නිෂ්පාදනය කරන්න. ඉතින් කොච්චර දේවල් කරන්න බෑද? රෝල්ස් රොයිස් එකේ සමාගම කැමති ලංකාවට ඇවිල්ලා මේ අමතර කොටස් නිෂ්පාදනය කිරීම සඳහා කතා කරන්න අපිත් එක්ක කතා කරන්න. නමුත් එයාලගේ ප්‍රශ්නය මේ රටේ තියෙන මේ නීති රීති සහ ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක ඒ ප්‍රශ්න ටික. ඉතින් ඒ සිංගප්පූරුව ඒ පැත්තට හැරුණේ එයාලා බය නැතුව ඉස්සරහට කල්පනා කරපු නිසා. හරි. ඉතින් ඒකම තමයි අපිත් හිතන්නේ. ඔබතුමා
ඔබතුමා කතා කරන්නේ අවුරුදු කීපයකට කලින්නේ. ඉතින් ඒ ඔව් නෑ එකක් අපි හිතන්න ඕනේ. නැති එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ කාලේ යුද්ධය තිබුණා. අපිට කොච්චර කිවිසුමත් සංකිරුවත් මිනිස්සු රටේ ආර්ථික ස්ථාවරය, ඒ වගේම තමන්ගේ ආයෝජනය පිළිබඳව සුරක්ෂිතභාවය ගැන හිතනවා. අපි වෙළඳ කිවිසුමත් සංකිරුව පමණකින් මේ රටට ආයෝජිකයෝ කඩාගෙන පැනගෙන එන්නේ නැහැ. එකක් තමයි මේ රටේ හිටපු ගමන් නීති රීති වෙනස් වෙනවා. ආයෝජිකයෙක් ආවට පස්සේ එයා ආයෝජනය කරනකොට එයාට අයිතිය තියෙනවා එයා උපයන ආදායමෙන් කොටසක් ගෙනියන්න. හිටපු ගමන් ඒ නීති වෙනස් වෙනවා. එතකොට එයාගේ අයිතිය පිළිබඳව නීති රීති හිටපු ගමන් වෙනස් වෙනවා. පාර්ලිමේන්තුව එක එක නීති වෙනස් කරනවා. එතකොට ආයෝජිකයෙක්ගේ සුරක්ෂිතභාවයක් නැත්තම් security of investment and confidence and trust විශ්වාසය ඒක නැත්තම් කොච්චර කිවිසුමත් සංකරත් වැඩක් නැහැ. ඒ නිසා මම හිතන්නේ අපි අපේ ආර්ථික ස්ථාවරත්වය, ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය, ආයතන පද්ධතියේ ශක්තිය අපි හදාගන්න ඕනේ මේකට සාපේක්ෂව. එතකොට ඒ විශ්වාසය ඇති වෙනවා. විශ්වාසය මත තමයි ගොඩක්ම ආයෝජන එන්නේ. ස්තුතියි. ව්‍යාපාරිකයන්ගේ සබ් කොන්ට්‍රැක්ටර්ස් කියලා කොහොමද තේරුම් ගත්තේ මම. ඒක තමයි මම හිතන ඉතාම හොඳ වැඩ පිළිවෙල. නමුත් සමාවෙන්න ඕනේ මේ ටැක්ස් සිස්ටම්ස් එහෙම නැත්නම් මේකට අදාළ අනිත් දේවල්. වසරින් වසර රිට්‍රොස්පෙක්ටිව් ඉෆෙක්ට් වෙනස් කෙරුවොත් ඒ විශ්වාසවන්ත භාවය සිය දුරෙන් පැනලා. ඒක මම ඔබතුමාගෙන් අහන්න මේ සම්බන්ධයෙන් පියවර ගන්නවද ඉදිරියට මම යම්තාක් දුරින් පිළිගන්නවා අපේ රජයත් ඒ නීති රීති ප්‍රතිපත්ති අනුගමනය කිරීමේදී යම් යම් ස්ථාවර භාවයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි දේශීය නිෂ්පාදකයාට, දේශීය ව්‍යාපාරිකයාටත් වැරදි පණිවිඩයක් දුන්නා. හිටපු ගමන් අපේ ප්‍රතිපත්තිවල යම් යම් අයවැයෙන් ගත්ත තීරණ ආයෙ වෙනස් කෙරුවා. බදු අය කිරීම් වල වෙනස් වීම් සිදුනා. සහන දීමේ යම් යම් වෙනස් වීම් සිදුනා. එහෙම කරන එක භයානකයි. ඒ නිසා දැන් අපි ඒක ප්‍රමුඛත්වයට අරගෙන අපි ඒක ප්‍රතිපත්ති ටික සකස් කරලා ඒක ස්ථාවර ප්‍රතිපත්ති බවට ඉදිරියට ගෙනියන්නට අපි කල්පනා කරනවා. ඒක ඉතා වැදගත් දේශීය සහ විදේශීය ආයෝජනවල.